आयुगवन वासनावंत सतियाक्षोभ अदा भी सागच्चा ग्रंड बलापुर सती लग्न बला सती लग्न बलापल सागच्चा ग्रंट दिदास विजितुने मार्तुमासे दाहत्विनिदा सिट मार्तुमासे विजिहतर वेनिदा दक्वा एक दिदास विजितुने मार्तुमासे विजिहतर वेनिदा दक्वा सती लग्न बलापलाई अभी अद कथा भाकरण बलापुर दंग अद मे सागच्चावट मत मंग हमदाम उपदेश धनवट किरी मरण अपे रटगन लोकेगन मलु संधान पारधि लोकतत्व सह लंकावे रटे तत्व पीलिबंध यदि अभी एवं कुच्चर कथाकर लोके यन रटावत्ते इमृतम मे अपे रट इमृतम मे लोके यन रटावत्ते एक काटवत विनस्करना मार और कीना लोक पालके कील एक कवदात लोक पालक लोके हिटिया उन तरंग हिटलर हिटिया इतकोट इवगे महा दामरिक लोक पालक हिटिया एगोलो की मेक मगे लोकी नमूत बरूगिया नमू मे लोकपालक दैवर मे लोकपालक दैवर देगोल मेरा मे लोके दीन देवल पालने करगंड अमारु नमूत्व कर्माकूल विन मे सत्य कथा करे मे कर्मा कर्मे बिलबंद ग्रह विस्तर सह विमर्शनात्मक कथा वक्त मंग कथा कर दंग अभी निकम बालन को संहार आगंगल की लोक पालने करो लोके मेव किनो किला अभी किया बौद्ध दर्शन मत अच्छा निशा अभी मम काट आगंग पारगा कमती नव अपे बुद्धागमे अटीटना मे हेमदयाक सिद्धवे कर्माकूल कर्मयान पीलिगत कर्म अटे मम पर्यशनात्मक दिन कर्म कर्म फले सह कर्म मम पीलिगण हेतु अभी एक अतिदीट उदाहरण सा मे कर्म लोक तत्व दलाट इसला लोके किसीम के तो लोके साम कामी तिबुना युद्धकोल तिबुन तिबुना नम मेवागे युद्धकोल तिबुनाका अपेरटे बल मीटा विशिपाट तीयट वागे उड़ी किसीम कलने तो अभी जीवन अभी किसीम किसीम बाधा लोके रटवल दिया बल लोके उष्ण लोके विष वायु दून पेन लोके दंग इंदिया ये बेरेदा विष दुमार वायुगोले दूषण थोड़ा वायुगोले दूषण එතකොට ඉන්දියාවට විතරක්ද මේක නෑ මේක ශ්‍රී ලංකාව අපේ රටත් බලපාන වායු ගෝලයේ දූෂණය දැන් මම අහගෙන කියන අද ප්‍රවෘත්ති වලටත් අපේ රටේ වායු ගෝලයේ දූෂණය වෙලා කියලා ඉතින් මේ වායු ගෝලයේ දූෂණය වෙනවා කියන කතන්දරේ අපි මීට ඉස්සෙල්ලා අහලා නෑනේ මීට ඉස්සෙල්ලා තිබුණේ නෑ දැන් වායු ගෝලයේ දූෂණය වෙන්නේ පිටරට अपे लो अपेरटे नी विटिंगने मे वायुगोले दूषण वेला मेहट तेन दे वायुगोले दूषण विनो की ग्रह बल अनु सिद्धने एक मिनीसा विसीम करगना स्वाभाविक विपत् स्वाभाविक दी लोके विषवायु
එහෙම නැත්නම් රසායනික දේවල් අත්හදා බැලීම ලෝකයේ දැන් මේ පවතින විදිහට දුමාරය එතකොට මේ ලෝකේ දූෂණය වෙනවා පරිසර දූෂණය කොච්චර තියෙනවද ඒ රටවල් වල ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු රටවල් මේවට අත්සන් කරන්නේ ඇයි ඒගොල්ලන්ට අත්සන් කරන්න බෑ ඒ මොකද ඒ රටවල් දූෂණයෙන් පිරීලා ඒ කියන්නේ සමාජ නෙමෙයි පාරිසරික වශයෙන් දූෂණය වෙලා ඉතින් මේකට හේතුව තමයි මේ ලෝක ධාතුව වෙනස් වෙමින් වෙනස් වෙමින් වෙනස් වෙමින් පවතින මේක අදහිය දෙයක් කියපු දෙයක් නෙමෙයි අපේ බුදු පියාණන් වහන්සේ මීට කලින් කියලා තියෙනවා මේ ලෝක ධාතුව වෙනස් වෙමින් යනවා එතකොට මේ වෙනස් වෙන ලෝකයට සරිලන විදියටයි මිනිස්සු ඉපදෙන්නේ දැන් බලන්න ඉස්සර කාලේ මිනිසුනුයි දැන් අතර ඉපදෙන දරුවයි අතර වෙනසක් තියෙනවද ලොකු වෙනසක් තියෙනවා ඒක නිසා මම කියන්නේ නැහැ මම මේ අතීතයට යනවා නෙමෙයි නමුත් මේ ලෝකය පැවැත්මට උපකාර වන්න කිසි දෙයක් නැහැ ඔක්කොම විනාශය කරා ලෝකය සම්පත් විනාශය ඒ වගේම විශේෂයෙන්ම ස්වභාවික විපත් තීම් ස්වභාවික දේවල් නැති නැතියම් ගස්වැල් නැතිවීම ජල උල්පත් හිඳීම ආදී දේවල් සිද්ධ වෙනවා ඉතින් මේ මිනිසාට ජීවත් වෙන්න තියෙන කාලය අවම වෙනවා ජීවිතේ කෙටි වෙනවා ආවුස අඩු වෙනවා අන්න ඔතෙන්ද තමයි මම මේ කියන්න ආවේ ආවුස අඩු වීම ඉතින් ඒ නිසා අභිත්‍යදී ජීවත් වෙන කොයි මේ වෙලාවෙද දන්නේ නමුත් මම මේ කියන්නේ ආවුස අඩු වීම ආවුස අඩු වීම හැම දැන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ආයු කාලය අවුරුදු 65යි ඈ ඉස්සර මීට කාලෙකට ඉස්සර අවුරුදු 80යි දැන් අවුරුදු 65ට සීමා වෙනවා නැත්නම් 70කට සීමා වෙනවා තව ටිකක් කල් යනකොට 55ට යනවා දැන් නෙමෙයි තව කාලයක් යනවා 55 ඕම ඕම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අවුරුදු 10ට යන කාලයක් එනවා කියන කතන්දරේ ඇත්තක් වෙනවා ඉතින් ඒ නිසා මම මේ වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේ කෙටියෙන් විස්තරයක් කිව්වේ මේ ලෝක තත්ත්වය දිහා බලන් ඉස්සෙල්ලා අපි මේ අපේ රටත් අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ටත් පවතින විෂමතාවය ලෝකයේ රටවල රටත් ඒ විෂමතාවය ඇති වෙනවා ඒ නිසා අපි ගාව තියෙන අගුණ අඩු කරලා ගුණේ මතු කරගෙන අපි ජීවත් වුණොත් බොහෝ කලක් අපට ජීවත් වෙන්න වාසනාව උදායි ඒක දැන් ඔප්පු වෙලා තියෙනයි ප්‍රචණ්ඩකාරීව ජීවත් වීමත් සාමකාමීව ජීවත් වීම දෙන්න අතර සස්නල බලනකොට ප්‍රචණ්ඩකාරීගේ ජීවිත අනතුරේ සාමකාමී ජීවත් වෙන මිනිහත් අනතුරේ වුණා අනතුරේ වැටෙනවා කියලා එහෙම නෙමෙයි ඒ අනතුරටපත් වෙන්නේ නැහැ ඒ නිසා මේ රටේ පවතිනා වූ විෂමතාවය වායු විෂමතාවය අපේ ජීවිතවලට බලපාන ඒ නිසා මම මේ ග්‍රහ පොදුවේ විස්තරයක් කතා කළේ නැහැ අද කතා කළේ සමාජයේ පිළිබඳ සමාජ විග්‍රහයක් පිළිබඳ කතන්දරය තමයි ප්‍රකාශ කරේ ඉතින්දා කාටත් මේ පිළිබඳව වැටහීමක් ඇතිවේවි අපේ අපි හොඳින් හිටියොත් අපිට හොඳයි අපි හොඳින් හිටියොත් ලෝකෙටත් හොඳයි ඒ නිසා අපි එන්නේ කල්පනා කරලා බලලා සාමයෙන් සමාදානෙන් සතුටෙන් ප්‍රීතියෙන් ගත කරනවා නම් අපිට මේ ජීවිතයේ සතුටක් ලබන්න ඒ නිසා අපි අද බලමු සතියේ ලග්න බලාපොරොත්තු ඒ ලග්න වලට බලපාන්නේ කෙසේද කියලා විශේෂයෙන් ග්‍රහ
පලාපල විස්තර දැන ගැනීමට කැමති නම් මගේ දුරකථන අංකය දෙන්න එකට කතා කරන්න. ඒ වගේම ඔබට වාස්තු ඒ වගේම ගෙවල් ආරක්ෂාවක් කරන්න අවශ්‍ය නම් ඒවත් අපි කරලා දෙනවා. බහිරෝ පූජා ආදී දින ඉතින් ඒවත් කතා කරන්න ඒවා අපි කරලා. මේෂ ලග්නය මේෂ ලග්නයේ මේ සතිය ඔබට සුභ සතියක් වගේ බවයි පෙන්වන්නේ. අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් මේ කාලය තුළ ඇති වෙනවා. තුර ගමන් බිම යාමේදී ප්‍රවේශමෙන් ගමන් බිම යන්න හදිසි අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ ගමන් බිම යොදාගෙන තියෙනවා නම් ඒවා සාර්ථක වෙනවා. වැපස ඉහළ යනවා. ඒ වගේම කරන කටයුතු කඩිනම්ව ඉක්මනින් කිරීමේ හැකියාව ඔබට තියෙනවා. එයාගර රජයේ සේවයේදී සිටිනවා නම් ඔබ ඒ සඳහා ඔබට මේ කාලේ වරදක් නෑ හොඳයි. එයා අවිවාහකට මංගල යෝජනා ඉදිරිපත් වෙනවා කියලා මම කිව්වේ. ඒක නිසා ඒවා සාර්ථක වීමකුත් තියෙනවා. නමුත් මේ කාලේ ඔබට වැයපස ඉහළ යාමකුත් තියෙන නිසා සමස්තයක් වශයෙන් ගත්තොත් මේ සැලකීම් ඔබට මේ සතිය සුභ සතියක් බවයි පෙන්වනවා. අංකය 1 3 8 ජයවර්ණය රතු සහ කහ සුභ දිනිය අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් හිසේ යම්ම හිසේ බරගති රුධිර පීඩන ඇස් රෝග ආදිය පෙන්වනු කරන වෘෂභ ලග්නය වසභ ලග්න හිමි ඔබට මේ කාලය ඔබටත් වැයපස ඉහළ යන ඔබ නීතිමය ගැටලුවක් මතුවීමෙන් ඔබ උසාවියට පොලිසියට යන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ආදාය මාර්ගවල යම් අවහිරතාවයක් ඇතිවන්නේ නැහැ. ආයම මාර්ගේ හොඳයි. ඒ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථානය දෝෂයක් එමු නැත්නම් ස්ථාන කරදරයක් ඇති වෙන්න පුළුවන් මේ වචනේ නිසා අන්නය සමග උරණ වීම. වචනේ ගුණාත්මක භාවයේ හීන වෙන්න ගියාම ඔබ අන්නයගේ අප්‍රසාදයට ලක්. ඒ නිසා ඒ පිළිබඳවත් සලකා බලන්න. ඒ වගේම මෞට අප උපකාර කිරීමටද මේ සතිය යොදා ගන්න තිබුණා නම් ඒවා සාර්ථක වෙනවා. ජය අංකය 2 6 8 ජයවර්ණයේ රතු සහ නිල් සුභ දිනිය සිකුරාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග ඒ වගේම උගුරේ අමාරු වාතේ පිත සෙම තුන්දු ස්කෝප වීම ආධ්‍ය පෙන්නු කර මිතුන ලග්නය මිතුන ලග්න හිමි ඔබට මේ කාලය හිතුවක්කාර තීරණ කීපයක් ගන්නට ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් මේ කාලයේ මේ සතිය ගත කරන්න. එහෙම නැති වුණොත් ඔබ ඉක්මන් තීරණයක් ගැනීම නිසා පාඩු සිදු වෙන්න පුළුවන්. ආදාය මාර්ගවල වරදක් නැ ලැබීම වලට හොඳයි. ඒ වගේම රැකී රක්ෂා කටයුතු වලද කැපී පෙනෙන දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම ඔබ පාලන තනතුරට තෝරා ගැනීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලබන දූ දරුවන්ට මේ කාලයේ හොඳයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වීමට කටයුතු වේදෙනවා. ආගමික වතාවත් තුළ යෙදීම බෝධි පූජා දේව පූජා ආදී තමන්නේ නම් මේ කාලේ ඔබට ඒක යහපතට හේතු වෙනවා. ගඟේ මුහුදේ ඇලේ දොලේ නෑම අඳුනයි මේ කාලේ. ජය අංකය 1 3 5 ජයවර්ණය කොළ සහ නිල් සුභ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන්
හිසේම හිසේ තුවාල ඇතිවීම ඒ වගේම හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම පපුවේ අමාරු ආදිය පෙන්නු කරයි කටක ලග්නය කටක ලග්නය කටක ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ රැකී රක්ෂා කටයුතු නම් කරදරයකින් තොරව කරගෙන යන රැකියාව ලැබෙන. ඒ වගේම අතිරේක මුදලක් වැය කිරීමට සිදු වෙනවා. සමහර විට ඔබ නඩු හබයකට බැහැලා තිනව නම් ඒ නඩු හබ වලට වැයපස ඇති වෙනවා. එහෙම නැත්නම් නිකරුණේ චෝදනාවක් එල්ලවීම නිසා ඔබ ඔබට අප්‍රසාදයට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වුණත් ඒවා කල්යම් ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම මේ කාලයේ ඔබට රෝග පීඩා උස්සන්න කිරීමක් එහෙම නැත්නම් රෝහල් ගතවීම ආදියට සිද්ධ වෙන්නත් පුළුවන්. හදිසි අනතුරු, හදිසි විපත් කරදර, පාඩු වීම ආදිය පෙන්වුම් කරන නිසා ආගමික වතාවත් වල යෙදීම බෝධි පූජා තැබීම ආදිය කරන්නේ නම් යහපත් බවයි පෙන්වුම් කරන්නේ. ජයංගය 4-7-8 ජයවර්ණය සුදු සහ රතු සුබදිනි සඳුදා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග ඇස් අන්ධකාර වීම ඒ වගේම අපුයේ වේදනා කැක්කුම් ඇතිවීම ඒ වගේම සීනි ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම ආදී සහ අර්ශස් රෝග ආදිය පෙන්වීම සිංහ ලග්නය සිංහ ලග්නය සිංහ ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යාමට හැකියාව ලැබුණත් ඔබට මේ කාලයේ අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන් ඒවා අසාර්ථක වෙන්නත් පුළුවන් ඒ වගේම යුග ජීවිතයේ පැවති සාමය සමාධානී නැති වෙලා දෙදෙනා අතර ගැටුම් ඇති වෙන්නත් පුළුවන් ඒ නිසා බොහොම ඉවසීමෙන් හා දුර දක්නා නුවණින් බිරිඳ සමග ඇසුරු කිරීම යහපතට හේතු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම ඔබ මහ පොළොවෙන් යම් කිසි වැඩක් ගන්න එහෙම නැත්නම් යම්සේ ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක සාර්ථක වෙනවා. ඒ කියන්නේ කුෂිකාර්මය ඒ වගේම මණික් කර්මාන්ත ඒ වගේම භූමියෙන් කරන ව්‍යාපාර ආදී ඔබට ලාභ සහිත බවයි පෙන්වුම් කරන්නේ. ජයංගය 3-7-8 වර්ණය රතු සහ තැමිලි සුබ දිනේ බදාදා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් උදරගත රෝග ඇතිවීම ඒ වගේම අර්ශස් රෝග මුත්‍රා රෝග ආදිය පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නය කන්‍යා ලග්න කන්‍යා ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු නම් පහසුවෙන් කරගෙන යන්නට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන් වේගවත් කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. රැකී රක්ෂා කටයුතු වල තිබිච්ච බාධාවල් ඉවත් වෙලා රැකී රක්ෂා කටයුතු දියුණුවක් ඇති වෙනවා. ස්ථානීය පවතින යම් කරදරයක් නිසා ගුප්ත දේවල් හොයා ඒවට පිළියම් යොදන්න යාමෙන් තව තවත් අමාරු වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වීම සාර්ථක වීමත් ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ කාලයේ යහපත ඒ වගේම ඔවුන්ගේ දැනීම දියුණු වෙන තැනට කටයුතු දෙන්න පුළුවන්. විභාග ආදී ප්‍රතිඵල සාර්ථක වෙන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මවක් සමග මවට උදව් උපකාර කිරීම මවට උවටන් කිරීම ආදී මේ කාලේ යොදාගෙන තියෙන්න පුළුවන්.
එනිසා මේ සතිය ඔබට සුභ සතියක් බවයි පෙන්වන්න කරන්න. ජයංකය 259 ජයවර්ණය කොළ සහ නිල් සුභ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් පපුයේ සෙම් රෝග ඇතිවීම ඒ වගේම පෙනාලු වලට සෙම බැඳීම ඒ වගේම අර්ශස් රෝග සහ ලේපිත වීම ආදිය පෙන්වන්න කරන්න. ලග්නය තුලා ලග්නය තුලා ලග්නය හිමි ඔබට මේ කාලයේ ඔබේ පියාණන්ට තරම අපල බවයි පෙන්වන්න ඕනේ. ඒ වගේම හදිසි සමගි සමාදාන විශේෂයෙන්ම යුග ජීවිත ගත කරන්නාට පෞල් ජීවිත ගත කරන්නාට සමගි සමාදානයට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කටයුතු කර යුතුයි. ඒ වගේම ස්ථානයේ පැවති යම් කරදරකාරී භාවකින් නිදහස් වෙන්නත් වෙනත් ස්ථානයකට යන්න තීච්ච අදහසක් ඉෂ්ට කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම දරුවෙකුගේ යම් අකටයුත්තක් සම්බන්ධයෙන් ඉතස් සිම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සතියේ ඔබට අසුභ සතියක් බවයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම කරන කටයුතු වලට බාධා ඇති වෙන්නත් පුළුවන්. ජයංගයේ 468 ඇවර්ණය රතු සහ කහ සුභ දිනිය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් පපුවේ සෙම බැඳීම හතිය ඒ වගේම මුත්‍රා රෝග ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම ආදිය පෙන්නුම් කරමි. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න හිමි ඔබට මේ කාලය ඔබට ස්ථාන කරදර සහ චිත්ත පීඩා ඇති කරන බවයි පෙන්නුම් කරමි. විශේෂයෙන් හිතට එන වේදනා ඒ වගේම එකක් කරනකොට තව එකක් සිටිනවා වගේ වැඩක් මේ කාලයේදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුර ගමන් බිමන් යොදාගෙන තිනවන නම් ඒවා අවලංගු වීමකුත් ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබ විදේශ ගමනකට ලෑස්ති වෙලා තිනවන නම් ඒවා සාර්ථක වෙන්නත් පුළුවන්. ඒවයි ලීකීලි ප්‍රමාද වීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු හදිසි විපත් කරදර ඇති වෙන්නත් බැරි නැති නැහැ. මොකද අදිසි රෝහල් ගතවීමකුත් පෙන්නුම් කරන නිසා ඒ නිසා මේ සතියේ ප්‍රවේශමෙන් ගමන් බිම යාමත් ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ කාලේ ඉතාමත්ම ප්‍රශස්ත කාලයක් බවයි පෙන්නුම් කරන්නේ. ඔබ විභාග ආදී ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් ඒවා සාර්ථක වීමකුත් ඇති වෙනවා. ජය අංකය 369 ඇවර්ණය රතු සහ තැඹිලි සුභ දිනී අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් හමේ රෝග ඒ වගේම පපුව වියලීම ඒ කියන්නේ අර්ශස් රෝග ඒ වගේම හෘද රෝග ආදිය පෙන්වුම් කරනවා. ධනු ලග්නය ධනු ලග්නය ධනු ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු වලට තිබිච්ච බාධාවල් ඉවත් වෙලා සාර්ථක දිවි ගමනක් යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථානයේ පැවති ආරවුලක් විසඳා ගන්නටත් හැකියාව ලැබෙනවා. බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා ඒ වෙන්න ගිය විපත් කරදර වලින් බේරීලා ඒ වගේම ඒවා අවම වෙලා ඔබට සහනය සැලසෙන්නත් පුළුවන්. ඒ වගේම ධනේ ලැබීමද මේ කාලේ යහපතට හේතු වෙනවා. ධනේ ලැබෙනවා කියන්නේ ස්වීප් දිනු නෙමෙයි, ලැබීමට තියෙන ධනේ ඔබට ලැබීමක් තියෙනවා. ප්‍රමාද වූ ධනේ ඔබට ලැබීමක් තියෙනවා. ඒ වගේම අවිවාහකයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වීමක් ඒවා සාර්ථක වීමකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම
හදිසියේ ඔබ අධ්‍යාපන කටයුතු වලට දුර බෑර ගමන් යාමක් සිදු වෙන්නත් පුළුවන්. ඔබ ගුරුවරයෙක් නම් මේ කාලයේ ඔබට ධර්මක අසීරු බව කුයි පෙන්නුම් කරන්න. කෙසේ වෙතත් මේ සතිය ඔබට සුබ සතියක් බවයි පෙන්නුම් කරන්න. ජය අංගය 4 5 9 ජය වර්ණය කහ සහ තැඹිලි සුබ දිනි බ්‍රහස්පතින්දා සහ සඳුදා රෝග පීඩා වශයෙන් හෘද රෝග ලේවල තෙල් ප්‍රමාණය ඉහළ යාම එවාගේම අර්ශස් රෝග සහ මුත්‍රා රෝග ආදිය පෙන්නුම් කර මකර ලග්නය මකර ලග්නය මකර ලග්න හිමි ඔබට මේ කාලය ඔබේ වැඩ කටයුතු වල නම් බාධාවක් ඇතිවන්නේ නැහැ. ඒවා සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම නමුත් ඔබ බලාපොරොත්තු වන ආකාරයට මුදල් ලැබුණට මුදල් ළඟ තබා ගැනීමට ඔබට හැකියාවක් නැහැ. මන්දයත් ඒවා අතුරුදහන් වීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ ලැබෙන දූ දරුවන්ට මේ කාලය හොඳයි. මෑණියන්ට තරමක් අපල බවයි පෙන්වුම් කරන්න. මෑණියන්ගේ සුවදුක් සොයා බලා ඇයට උදව් කිරීමක් මේ කාලය තුළ ඇතිවුවත් ඇය රෝහල්ගත වීමකට ලක් වෙන්නත් දැන් ඇත්තේ නැහැ. ඒ වගේම මේ කාලය විශේෂයෙන් සතුරු කරදරද ඔබට මේ කාලයේ ඇති වෙන්නේ. විශේෂයෙන් ඉවසීම නැතිකම නිසා අන්‍යයන් සමග ගැටුම් ඇති කර ගැනීමට යාම මේ කාලය තුළද පෙන්වුම් කරනවා. ආගමික වතාවත් වල යෙදීම බෝධි පූජා දැමීම සෙත් කවි ආදී කියවීම මේවා අවම කරගත හැකි. ජය අංගය 1 2 8 ජය වර්ණය කොල්ල සහ නිල් සුබ දිනේ බදාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් පීනස් රෝග ඉසේ ඒ ඇස්යට සිම බැඳීම ඒ වගේම උගුරේ වියලීම උගුරේ අමාරු ඒ වගේම විෂ සහිත බැක්ටීරියා ආදී ශරීරයට ඇතුල් වීම නැති ඉඩකඩ වැඩි වීම ආදී පෙන්වුම් කරනවා. කුම්භ ලග්නය කුම්භ ලග්න කුම්භ ලග්න හිමි ඔබට මේ කාලය ඔබට කරන්න යන වැඩ කටයුතු සාර්ථක වුවත් මානසික පීඩාකාරී බවකුයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම අධික වියදම් දරාගත නොහැකි වියදම් ඔබට දැරීමට සිදු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ කාලේ ඉතාමත්ම යහපත්. ලැබීමටද වරදක් නැහැ. නමුත් වැයපසාර කලින් සඳහන් කළා වගේ ඉහළ යනවා. ඒ වගේම දරුවෙකුගේ යම් හිතුවක්කාර ගතිගුණ මතුවීම නිසා ඔවුන්ට අවවාද අනුශාසනා දෙන්න යාමෙන් තව තවත් ඒවා උග්‍රාතට හැරීම ඉඩ තියෙනවා. ඒ නිසා මේ කාලයේ ඔබට කෝපය ද්වේෂය වෛරය ආදී අකුසල කර්ම අසුර ධර්ම හිතට ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා පාලනය කරගත යුතුයි. ඒ වගේම මේ කාලයේ ඔබට රජයේ සේවයේදී සිටිනවා නම් ඔබට මේ කාලයේ යම් ප්‍රගතියක් ඇති කරනවා. ඒ වගේම උසස් ප්‍රභූන්ගෙන් උදව් උපකාර ලැබීමට මේ කාලයේ ඇති අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ටද වරදක් නැහැ. ජය අංකය 1 2 9 ජය වර්ණය කොළ සහ නිල් සුබ දිනේ බදාදා සහ සිගුරාදා උපීඩා වශයෙන් ඇස් රෝග ඒ වගේම උගුරේ අමාරු ඒ වගේම ස්වරවල කතා කිරීමේ ස්වර වෙනස් වීම ඒ වගේම මානසික පීඩාකාරී බවද පෙන්වුම් කරනවා. මීන ලග්නය මීන ලග්න මීන ලග්න හිමි ඔබට මේ කාලය ආදායම් මාර්ගයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කරලා දෙනවා.
ඉතිරි කිරීමට ධර්ම උත්සාහය සාර්ථක වීමකුත් මේ කාලය තුල ඇති වෙනවා. ඒ වගේම පාලන තන්ත්‍රයේ සුදුසු රැකියාවට ලැබෙනවා. ඒ වගේම ඔබට කාගේ ජනප්‍රියත්වයට ලැබීමට හේතු වෙනවා. විශේෂයෙන් ඔබ කරන ක්‍රියාමාර්ග ප්‍රදේශවාසීන්ගේ සිද්ධිනා ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔබ පාලකෙක් නම් ඔබට හැමෝම ගරුසරු කිරීමක් ඇති වෙනවා. ඒ වගේම හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටීම යහපතට හේතු වෙනවා. ඒ වගේම කෝපය, ද්වේෂය, වෛරය සිටවිලි පහළ වීමට ඉඩකඩ වැඩි. ඒ නිසා ඒවා පාලනය කර ගැනීමත් මනසෙන් වැඩ කිරීම බොහොම දුරට ඒවා යහපතට හේතු වෙනවා. හිතට වහල් නොවි මනසින් සිතා බලා කටයුතු කිරීම යහපතට හේතු වෙනවා. ජයංකය 247 වර්ණය කහ සහ තැඹිලි සුභ දිනේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් ශෝක එවාගේ මානසික පීඩාකාරී භව එවාගේම රුධිර පීඩන එවාගේම පපුවේ වේදනා කැක්කුම් සමාර්ථ ශල්‍ය කර්ම ආදියද පෙන්නුම් කරන වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර